හේමල් රණසිංහ කියන්නේ රිදී තිරයට ගැලපෙන හැඩයක් කියලා බොහෝ දෙනා මේ දවස්වල කතා කරනවා. ඒ ඔහු රඟන අලුත් චිත්‍රපටය නිසයි. සිනමා කියවීමක් තියෙන හේමල් නිරූපණයට තිත තියලා සිනමාව එක්ක සම්පූර්ණයෙන්ම එකතු වෙලා. මේ දිනවල බොහෝ දෙනා කතාබහ කරන හේමල් සමග කතා කරන්න අපි හිතුවා. අලුත් සිනමා පටයට ඔබත් එක්ක එකතු වෙන්නේ රංගනයට අලුත් මුහුණු දෙකක්. ඒ චරිත දෙක එක්ක සිනමා කාචය ඉදිරියේදී ඔබට අපහසුවක් අභියෝගයක් වුණේ නැද්ද? චූලක්ෂි වගේම ටීනා කියන්නේ නිරූපණයට සම්බන්ධය. මේ දෙන්නම නිරූපණයට ආවේ මම නිරූපණයෙන් අයින් වුණාට පස්සේ. කොහොම නමුත් මම ඒ දෙන්නව දන්නවා. මේ දෙන්නගේ හැඩතල දෙකක්, දක්ෂතා දෙකක්. ඒක චිත්‍රපටයට හොඳින් ගැලපුණා. මට අපහසුවක් වුණෙත් නැහැ. හොඳ අවබෝධයක හිටියා. ඔය කියන සිනමා කෘතිය අතිශයින් ජනප්‍රිය වුණත්, සාර්ථක නිර්මාණයක් වුණත් එක් දර්ශනයක් ගැන ඇතමුන් කතා කියනවා. ඔබ ටීනාට දෙන තොල් හාදුව ගැන. ඒ දර්ශනය පිටපතේ තිබුණා. අධ්‍යක්ෂකගේ තීරණය තමයි ක්‍රියාත්මක වුණේ. සමස්ත සිනමා පටයටම ප්‍රසාදය හිමි වෙලා තියෙනවා. රිදී තිරය ජයගත් හේමල්ට පුංචි තිරය අකැපද? මම හෙට දවස ගැන දන්නේ නැහැ. මට අනාගතය ගැන ලොකු හීන නැහැ. ඒ නිසා මට ඕනේ දැනට හේමල් රණසිංහ කියන චරිතය පුළුල් තිරේ දකින්න විතරයි. රිදී තිරේ තියෙන දැවැන්තකමට මම ආසයි. බොහෝ දෙනෙක් නම් කියන්නේ හේමල් ආඩම්බර චරිතයක් කියලා. ජනතාව හිතන විදිහ විවිධයි. එක එක විදිහට දකින්න හිතන්න පුළුවන්. මම ඒකට වරදක් කියන්නේ නැහැ. නමුත් මම මට ආදරය කරන ජනතාවට ඇයි ආඩම්බර වෙන්නේ? ඔවුන්ගේ ආදරය තමයි අපිව බොහෝ දුර අරගෙන යන්නේ. මම නම් ආඩම්බරෙන් ඉන්නවට වඩා ආදරේ ලබන්න කැමතියි. කල වයස හරි විවාහයක් කරගන්න කියලා දෙමාපියන් හේමල්ට නීති ගෙනෙන්නේ නැද්ද? විවාහයට විතරක් නෙවෙයි, කිසිම දෙයකට මට මගේ දෙමාපියන් බලපෑමක් කරන්නේ නැහැ. හැමදාමත් මගේ තීරණ මට ගන්න ඉඩ දුන්නා. මම ගත්ත වැරදි තීරණවලදී හරිගස්සන්න උත්සාහ කළේ නැහැ. නමුත් ඒ වෙලාවට ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කරනවා. අදටත් එහෙමයි, විවාහයේදීත් එහෙමයි. මම හිතනවා මට විවාහ වෙන්න තව කල් තියෙනවා කියලා. ඒ කියන්නේ හේමල්ට තනිකමෙන් හා තනියම ඉන්න එක හොඳයි කියලා හිතනවා. විවාහ වුණු අය හිතනවා අපරාධේ විවාහ වුණේ තනියම ඉන්න තිබුණා කියලා. තනිකමෙන් ඉන්න අය හිතනවා තනිකමෙන් ඉන්නවට වඩා හොඳයි විවාහ වුණා නම් කියලා. මටත් තනිකම දැනෙන වෙලාවල් තියෙනවා. ඇත්තටම කාටවත් මේ වෙනකොට ආදරේ හිතිලා නැද්ද? එහෙම නැත්නම් මාධ්‍යයට ප්‍රේමය වසන් කරනවද? මට දැන් පෙම්වතියක් නැහැ. මම හිතින් ආදරේ කරලා තියෙන ගැහණු ළමයි ඉන්නවා. මගේ ආදරය ප්‍රකාශ කරලා නැහැ. මේ වෙනකොටත් මම කෙනෙකුට ඉතින් ආදරය කරනවා. එයාට ආදරය ප්‍රකාශ කරලා නැහැ. එයාට මගේ ආදරේ දැනිලා නොදැන වගේ ඉන්නවද දන්නෙත් නැහැ. හිතට දැනෙන කෙනෙකුට ආදරේ ප්‍රකාශ නොකර ඉන්න එක පසුතැවීමට හේතුවක් වෙලා නැද්ද? අපරාධ කියලා හිතිලා තියෙනවා. එහෙම හිතනකොට වෙන්න ඕන දේ වෙලා ඉවරයි. දිනපතා අලුත්ම පුවත් දැනගැනීමට පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එබුවොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.